කෙසෙල් වගාවක් අපට ක්‍රම දෙකකට කරන්න පුළුවන්. එකක් තමයි ආර්ථික වශයෙන් ආර්ථික වගාවක් විදිහට කෙසෙල් වගාවක් කරන එක. අනික තමයි අපි ගෙවත්තක අපේ පරිභෝජනයට කරන ගෙවතු වගාවේ විදිහට කෙසෙල් පැලයක් අපට නඩත්තු කරගෙන යන්න පුළුවන්. එතකොට මේකෙදී අපි සාමාන්‍යයෙන් කෙසෙල් වගාවක් කරනකොට මේකේ අපි කියනවා අවුරුදු 4-5ක් විතර හොඳ ආර්ථික ලාභයක් ගන්න පුළුවන් කියලා. හැබැයි මේ ආර්ථික ලාභය ගන්න එක සම්පූර්ණයෙන්ම තීරණය වෙන්නේ මේකේ නඩත්තු කටයුතු. ඒ වගේම කෙසෙල් පඳුරු පාලනයත් එක්ක. එතකොට දැන් මෙතන තියෙන්නේ අපට නිවැරදිව කෙසෙල් පඳුරු පාලනය කරපු පඳුරක් තමයි මේ දක්නට ලැබෙන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් කෙසෙල් පැලයක් හිටෙව්වට පස්සේ මාස 4ක් විතර යනකල් කිසිම පැලයක් එන්න දෙන්නේ නැහැ. අපි ඒ එන පැල සියලුම ඒවා අයින් කරනවා. ඊට පස්සේ අපි පළවෙනි කෙසෙල් පැලේ මේකේ එන්න දෙන්නේ මාස 4ක් ගියාට පස්සේ. ඊට පස්සේ පළවෙනි පැලේ මාස 4කිනු. ඒ වගේම ඒ කෙසෙල් ගහ පීදෙන අවස්ථාව වෙනකොට දෙවෙනි පැලේ අපි වර්ධනය වෙන්න ඉඩ දෙනවා. ඊට පස්සේ දෙවෙනි පැලෙන් ඊළඟ තුන්වෙනි පැලේ අපට එන්න සලස්වන්නේ කෙසෙල් කැන පැහින අවස්ථාව වෙනකොට. එතකොට කෙසෙල් කැන පැහින අවස්ථාව වෙනකොට පඳුරේ කෙසෙල් පැල තුනක් තියෙනවා. ඒ වගේම ඊට පස්සේ අපි කැන කපන්න ආසන්න අවස්ථාව වෙනකොට කෙසෙල් ගහේ පැල 4ක් තියෙනවා. ඒ කියන්නේ එතකොට දැන් අපි මේ සතිය වගේ ඇතුළත කෙසෙල් කැන කපා ගන්නවා නම් අන්න ඒ අවස්ථාවේ තමයි තවත් පැලයක් එන්න ආරින්නේ. එතකොට මෙතන අපි මේ මව් ගහ විදිහට තියෙනවා. දැන් මේකේ කෙසෙල් කැන කපන මට්ටමට පැමිණලා තියෙන්නේ. එතකොට අපි මාස 4දී පළවෙනි පැලේ වර්ධනය වෙන්න ඉඩහැරිය එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙන්නේ අපි දෙවෙනි අවස්ථාවේදී වර්ධනය වෙන්න ඉඩහැරිය පැලේ. ඊට පස්සේ දැන් අපි කිව්වා ඊළඟ පැලේ මේ අවස්ථාව වෙනකොට වර්ධනය වෙන්න දෙනවා කියලා. එතකොට දැන් මේක අපි අස්සනු නෙලා ගන්න අවස්ථාවට පත් වෙලා තියෙන්නේ. එතකොට අපි මේ තවත් පැලයක් එන්න ඉඩ ඇරලා තියෙනවා. එතකොට හැම වෙලාවෙම දැන් මේක අස්සන නෙලීමත් එක්කම මේ ගහ අයින් වුණා. එතකොට පැල තුනක් ඉතිරෙනවා. එතකොට අපි කියන්නේ හැම අවස්ථාවෙදීම කෙසෙල් පඳුරක පැල තුනක් පවතිනවා. මේක තමයි නිවැරදිම නඩත්තු කිරීමේ ක්‍රමය.